යිබන් සුබෝදැස්සනක්කොබට ඊයේ දවසෙහි සිදුවීම් ගණනාව අද පත්තරවල එලෙස්සම වාර්තාාවී තිබෙනවා. වගේම වැඩදුරවාර්තාත් සසඳමින් ඒ සටහන් ඔබට කියන්නට අදත්ම සූදානමින්. ආරම්භේයට අපි විදුලිය ඇනහිටීම පිළිබඳව කතාව එලියට ගනිමු. පෙරේදා එක වර විදුලිද්තියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුකටගෙන ඒත් නැත්තම් සඳහන් කරන ආකාරයට අකුණු සැරවැදීමක් හේතුකට ගෙන විදුලිය රටපුරාම බිසන්දි වෙනවා. එදකොට මේ වගේ හදිස තත්තයකට මුණ දෙන්නට කොහොමද අපේ රටේ විදුලි බල පද්ධතිය සෝදානම් ක ලතියෙන්නේ. ප්‍රශ්නාර්ථයක් බරපතර ලෙස මතුවතිබෙනවා. සටහන් ගණණාවක් පත්තර දෙක් උපයෝගි කරගෙන ඔබත් එක්ක බෙද හදාගන්නයි මේ සෝදානම් වෙන්නේ අආම්භේගන් ඉදිවයින පතරෙන් නොරොච්චෝලයේ බිඳ වැටිලා හදන්න දින තුනක් යනවා ඇමති රංජිත් සියමලාපිටිය කියන්නේ ලියන් ශවරාන් රණසිංහඇතුළු පිෙරිසක්. ජාතික විදුලි බලපද්ධතියේ ඇති අසමුතුළොත්තාව මත නොරච්චෝල ගල්ලංගුර බලාගාරයේ විදුලි උත්පාදන පද්ධදිද ස්වයංක්‍රියය වක්‍රය වූ බව. නිසා ඒහි විදුරිි ජනන කටේතු යලි සාමාන්‍ය ඇත පත්වීමට දින තුනක් පමණ ගතවනු ඇති බවත් විදුරි බලහා පුනර් ජරනීය බලෂක්තතිය මත්තේ රජිත් සියබලාපිටියීම හතා සඳහන් කැනූ. උනනාහැෙනද දැම්මතනින් එහට සිදුුවෙන දේවල් නොරොච්චෝලයේ බිඳ ටිලා හදන්න දින තුනක් යැනවා ඇමති රංජෙත් සියබලාපිටියයි එහෙම සඳහන් කරන්නේ. ඒ නිසා ජනතාවගේෙන් මෙහමඉල්ලීමක් කරනවා. ොත් නතරවී මෙගාාවොට්, හත්සිය පණහාක් නැති වුණා විදුලිය පිරිමහ ගන්න ඇමති ජනතාවගේ නිල්ලයි සටහන රංජන් කස්තුරගින්. නො ගල්න්ගුරු බලාාරය සම්පූර්ණයම ක්‍රියාාවවිරහිත වී ඇතිහෙයි ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් හත්සියය පණහක ධාර්තාාවක් අහිම්වී ඇැයි විදුලි බලහා පුනර් ජනීයේ බලක්ති්‍ය අමාතය රංජිත් සියමබලා අපිටියේ මහතා කොළඹදී ඒයේ පැවති පෘතිී සාකච්ඡාාවකදී සඳහන් කරනවා. මෙග දත්සිය පාක් නැතිවෙලා විදුලිය පිරිබා ගන්න කෙලා ඉල්ලියීමමක් කැනවා විශේෂයෙන්ම පස්සරු හයිතිහත් රත්‍රී දහයිතිහත් අතර කාලය තුළදී විදුලිය පිරිබහන්න කියෙලායි ඉල්ලන්නන්නේ හැබැයිතින් ඒ ඉල්ලීම සාධාරණෝ පේනවා ඒත් බලන්න මේ කරන්න යනදේ සාධාරණද. එතකොට හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් විදුලි බල පද්ධතිය. සූදානම්බීම පිළිබදධව අපේ රටේ තියෙන තැනමකක්ද්ද. මේ බලන්න. රටපුරා විදුලිය වරින් වර කැපයි. ලිය රංජන්කස් තොරයි. රටපුරා වරින්වර විදුලිය කපාහරීමක් සිදුවන බව ලංකා විදුලි බල මණඩ ආරංච මාර්ග සඳහන් කරනවා එය අනුව ඒයේ දිනේදීද විටෙන් විට පැෑකිීපයක් බැගින් ප්‍රදේශ ගණනාවක විදුලිය කපා හැරතිබුණයි කියලයි කියන්න. එක අකුණකින් රටේ විදුලි බල පද්ධතිය මිලිස්ස බිඳවටන්නට පුළුවනම් අදේ ඒ එනෙවේ කාලාන්තරයක් තිස්ෙේ අප රටේ ආු්ඩු කරපු අය එදා අයින්ටිපාය අද ඉන්න අය මේ හැබෝම එක කුණකින් විදුලිපද පත්ව තිය පිළි බඳව ගැටලුවක් ඇතිකර ගන්නවාද ප්‍රශ්නර්ථය අප ඉතිරි කර ගනිමු. ඒවගේම ඔබ දන්නවාදයේ මැති සබේ ඇතිවුණු තත්ත්වයක් මැතිසබේ හයබරක් විදුලිය ඇන හිටී සුජි තේවාජූලිගේ සහ ආරීරත්තනාන බාහුලියන්නේ. හයබතාාවක් වරින් වර විදුල යන හිටීමම පාර්ලිමින්තුවේ කටයේතුවලටයේ සවස් භාධ ඇත වුණ. ලමු විදුල නි හිටීමම දුවේ වසහයයි පහට පමණයි. විදුලි ඇනි හිටීමෙන් අභ්‍යන්තර රූපාහිනී විකාශනයටද බාධ ඇතිවීමෙන් මාධ්‍යවේදෙහූ දුෂ්කරතාවයට පත්ව වන කියලා පත්තරයේ භාර්තා කරලතියෙනවා. ඔන්න තත්ත්යේ එකකුණයි ගහන්න අපරට විදදුලි බල පද්ධතය බිඳ වැටනවා. ඉල්ලීම් කරන්නට වෙනවා ජනතාවගේෙන් විදුලියාාර පිරිබස්මෙන් පවිච්චි කරන්න කියලා. ඒළඟට මේකේ පෙදිට රටපුරා විදුලියේ වුවරෙන් වර කැපනවා. මැති සබේ හයවඩක් විදුලිය විසන්දවයෙනුව. පත්තර ඇස්ුවින් තමායි මේ කතාව කළේ අකුණක මහිමය ඒ. ඒළඟට අර ඉඩම් හැරීමක් ගැනඒ කතාාවන. හෙටපු ජනාධිපත්තුමාගේ ආරක්ෂකයක්ගේ. අපි එතන්ට යන්න කලින් ඒ ඉඩම හාරපු කතාවට යන්නට කලින් ඕ පිළිබඳව තියෙන ලංකාදී පේතාවත් සටහනකට ගිහින්ගෙමු. හිටපු ජනපති ආරක්ෂකයාගේ වත්කම් ගැන පරීක්ෂණ අරබයි. කෝටි හුවකටත් වඩාවපය අඇතැයි පැමිණිලි ලියන් ඉන්දිී කලාඩමනායික. ඒට ජධප මහන්දරාජ පක්ෂමහතාගේ ප්‍රධා ආරක්ෂක නිලධාරයා වශයෙන් කටයතු කරන මජ නෙවිල් වන්න්‍ය ආරච්ච නොහොත් වන්නේ්‍යයාාරච්චලාගේ නෙවිල් නැමැත්තා අයතාලෙස රුපියල් කෝටි පහළුවකටාසන් මුදල් සහ දේපල උපය අතැකන සිදධයක් සම්බන්ධයෙන් මූල අපරාධ විර්ශන කොට් ශ ටේව පරීක්ෂයක් කාරම්භ කරඇති බව පොලිස් ලස් ආරංච මාගගේ සධහනන් කරන. ම ආරම්භ කලතයෙන්නේ පරීක්ෂණයක් අපි බලමු මේ පරිීක්ෂණය ප්‍රතිපාල කොයි විදිහයට එලියට ගනීද කියලා. කෝටි පහලොකටත් වඩා උපයාතයි පමිණල්ලි කල්ල තේෙනවාලු. කෝටි පහලෝකට වඩා උපේල තියෙන්නේ කවද මේ හිටපු ජනපති ආරක්ෂකයා කියලා කියන්න. ඒ එහෙමමද එහෙම නම් අප එතකොටේ ගැන කතා කරමු තාම පරීක්ෂණ මට්ට මේ යන්න. ඒ අතරේ ඉඩමක මොනවද වලදාලතියනවා කියලා හොයාගැන්න බැකෝන්ත්‍ර යෝදාගෙන. බලවල් කපාගෙන කපාගෙන ගියා හැවැයි ඒ කපපුයාමේ සවස්්‍යයාමය වනතුරුත් යමක්ඔොයා ගන්න බැරුුණයි කියලයි පත්තර වාර්තා කරන්නේ. Cඩය හිට පුජනපති ආරක්ෂකගේ ඉඩමහාරයි. ඉන්දිකා රාමනායක ඇතුළු පිරිසක් වාර්තාද. පැයහයක් හැරුවත් කිසිවක් කමුුවේනේ. ඉදිරියේදී තවත් කැනම්. හිට ජාධපති මහිද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරයා වන බේච්ච ඩාල් වන්න්‍ය ආරච්චි මහතාට මේජ නෙවිල් වන්නේ අරච්චි මහතාට අයත් මැදඹලන්න අත්තනයාල ඉඩ මේ රන්බඩු ආයුදසා. මුදල් වලදමා ඇතිබවට ලැබුණු තොත්තුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ක්ඩයමක් ඊ පෙරවරුයේ සිට පැෑ හයකට ආසන්න කාලයක් පුා බැකෝයන්ත්‍රයක් උපයෝගී කරගෙන හැරීම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව සඳහන් කරනවා බලන්න චාරෝපය දෙස පොඩිට තියෙෙන චාරෝපය. ෙවිල් වන්නේ රච්චගේ ඉඩ මේ හැරීම්ටයුතු සුදුකරනවා අයිඩු සහ අවට ආරක්ෂාව යොදා තිබුණු ආකාරය. අවට වටපිටාවයි ආරක්ෂක මොරකාවල් තරකරලයි හැරීම් කටයුතු කැනීම් කටයුතු කරන්නේ පුරාවිද්‍යාවේ කැනීම් කටයුතු සදුකරනවාද කියලා ඉතිනල් දන්නේ ප්‍රදේශවාසයෙන්නවට රැස්සල හිටියා බලාගන්න. එදෝට දිවයින පත්තරේ මෙහෙම කියේනවා. රන් සහ ආයු දෙසයා හිටපු ජනපති ආරක්ෂගේ මැදමුලනේ ඉඩම හාරයි. අම්බන්තට වාර්තා කරුලියන්නේ. මේ ඊට ආදාල චාරුපත්ක් පත්තරේ වාර්තා කරති වෙනනාආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. හතර වටේ මොරකාවල් යොදලා. කැනීම් කටේද සුදු කරනවා. අවට ප්‍රදේශ්වාසයෙන් බලාගෙන නවා. ප්‍රදේශවාසයෙන් සඳහන් කරනවා හැරුවා හැරුවා හැරුව කිසිවක් ලැබුණනෙම නැහැයි කියලා. අපි වැඩිදුරවර්තාාවට හොම්මයමෝ. ජ නිෙල් ා රචි වසර ගරාවකසිට හිට ජනපති මහිදරාජ පක්ෂමහතාගේ ආරක්ෂය කලස කටයතු කරනවා. වෙරකටිය අත්තනයා ප්‍රේශී පිටයෝගේ නැදනීරයත් මෙම ඉඩම මේ කැනීම් කටයතු ආරම්භ කරුණේ අද පෙරවරු බේසිටයි. එම කැනම් කටයුතු දව අවස්ථාවේද ඉඩම පටස්සර කිවකොත් ඇතුලීමට ලබුණ නෑ. ඉඩමවට පොි ශෂ කකාය බලකායි බටහිද ආරක්ෂාටයදවාති බුණා. පසරු පහමණ වනතුර ඉඩම ස්ාන හිපයක්ම හාරනු ලැබවද කිසික් හමුණනවුණු බවයිවාර්තාාවන්නේ. පවතින රජය සූදාාන කරගත්තව වැඩිල්වෙේ තවත් බොරුවක් අද ක්වෙේලා වට නෙල්ල යාාරච මතගේ නිවසාද මේ ඔබට පේන ඇති හරන රත්තරං හය මේ ජඩ පාලනය යහ පාලනයගේ ලාපු වස පාලනය අද මිනිසුන්ට මුලාවක් කරලිවරයි. මේ ඉඩමට මහිදරාජපක්ෂ මඇත්තුමාගේ ප්‍රධා ආරක්ෂලකම් නවිල් මහත්මයක්ක ඉටම ඇතින් මේ බලන්න ජනාධිපත්තුමා රත්තරම් බඩුවගගේ හංගල න යි කිය මුුණ ලංකාසේරම. න ත ම අ ද ද ැනීම කටයතුරන රත්තර බඩ ග ති ගේ අද ස්පේ සිල් ය දාගෙන නිවත්ස අසරට ඇවිල්ල ද කුණල පවාහරන ගලට මඩගහ. ඇත්තරම මෙහෙම තිබුණනම් කමන්න අද දැන්ගේ ල ගොඩ කරන මෙත ලෝදයක් නෑ. ය ෙල් ච කනලදයි සැක වචාහ දෂන පිළිඳ පීක්ෂණ පත්ව ලෙස කොම ප්‍රදහන මහස්වත් ගහන් පිල පිටියමහ පසුගේ ල පාක කොටා යග කලා ෙවල් ව රචි ්‍රගිය දමතරන්සින්හ පිත මල ස යායගේ බැකු ගනමල විස්තරලබාගනීමට මූල්‍ය පාද රචන කොටසේ අදකර අවසරල්ලා සිටිය තිදනට අය ැකුගනුම් තිස් දෙකහ තව ොලයා අත හතල හතක ැන් පතස බරනලෙස ෙහිද මහිස් රත්වය අසලබදන්න්න. ඒ ඔබ දැක්කේ හිෙටපු ජනපති ආරක්ෂගේ මැදමුලන ඉඩම හෑරු කතන්දරය. ඒ අතරේදී හැරූ දෙයක් පිළිබඳව නැවත මතක්රන්ටෝනි ඒ තාජුඩීන් තාජුඩීන්ගේ දේහෙ ගොඩගත්තා වලහාරලා දැන් තාජුඩීන්ගේ පරීක්ෂණ කොයත් තැනෙකද කතාභක්තියනවා දිවයින්න පත්තරේ මෙලෙස අහන්න හොඳට. තාජුඩීන් ගාතනයට හේතුව හැවලොක්ස් රග සමාජයේ සතුකර ගැනීමේ අවුලක් පොලිස් විමර්ශනවරින් හෙළි කරගනී හේමන්තරන්ඳනු වර්තා කරන්නේ. මෙන්න කතාව මුලසිටම ජනප්‍රය රග ක්‍රඩක වසීීම තාජුදීෙන් ගාතනය කිරීමට මූඩික හේතුවී ඇත්තේ හැවලොක්ස් රග ක්‍රඩා සංගමයේ මිලදී ගැනීමි සබන්ධයෙන්. පසුගේ රජයේ තරුණ දේශපරාඥයෙක සමගඇත වූ ආරවුලක් බව පොලිසියේ මෙතෙක් කළ විර්ශ්ණවලින් අනාබරන්නේය වෙලත්ති බෙනවා. මෙම තරුණ දේශපාලත්ඥා හැවලොක්ස් රග සමාජය අයිතිකර ගැනීමට සූදානම් වෙද්දී. වසුම් වසීම් තාජදීන් ඊට එනහිව කටයුත්තු කරති බෙනවා. කතා වෙතනි නවසන්නෑල් ියලතිනික තවදුරටත් ඔබට කියන්නම් ඔබ දැනුුවත් කරන්න ඕන නිසා පත්තරේවිස්තර. ජදී ඒවන විට හැව්ලොක්ස් රග කණඩායේ ප්‍රබලම ක්‍රේඩකයා බවට පත්ව සිටි අතර. මේ සිද්ධිය මුල්කරගෙන ඔහුසා තරුණ දේශපාලඥය අතර දැඩී ගැුම්කාරි ත්යක් උද්ගතවී තිබුණා. මෙම අඩවුල මුල්කරගෙන ඇතුූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස, තාජුඩී ඝාතනයට ලක් වූ බවට, ක්ෂි රසක් පොලිසිය වෙත මෙවඩවිට ලැබී තිබෙනවා. එතනින් නොනවතින පත්තරය අවසානි චේදී විදියට මෙන්න මෙහමත් ලේරතිනු. ජිගේ රනය තරුණයක් මුල්රෙන ඇතව ආර ලක් නිෙසා සිදුවක් බවට ඒත්තු ගන්වා පොලිස් පරීක්ෂණ වෙනත් ගට ඔව රීමටට සම්බන්ධ සැක්කරුවන්. පසුගේ කාලභකවානුව පුොරාම උත්සාකරතිූ බවද විවර්ෂනවලින් අනාවර්ණය වෙලතේනවා. පත්තර එත්තියන විදිටම සටහන කේවවා තාජුඩීන් ගාතනයට හේතුව හැවුලොක්ෂ රගට සමාජියය සතුකර ගැනීමේ ආරවලක්ලු. එතකොට මේක ආරවුල් ඇවෙලා තියෙන්නේ පෞ්ගේ රජයේ හිටපු තරුණ දේශපාල්ඥයෙකු සමගින්ලු. අපි එතනින් එහා බලමු දිනමින මේ කතාව ගැන මොනොවද කියන්න කියලාම්. තාජුඩීන් ගාතකයන්ට බිසි දඩුවම් හිමිවෙයි. තාජුඩීන්ගේ සොහයරියකයායි. එටපු රගක් ක්‍රඩක වසයීමම් තාජුඩියන්ගේ ගාතනයට වක් කියියතු අපරාධකරුවන්ට හිම්බියතු නිස දඩුවම් ලබිෙනු ඇතැයි තමා තරයේ විශවාස කඩ බව ඕගේ සොහරිී වන ඒ තාජුියෙන් මහත්මේ ඊයේ ප්‍රකාශරතිබෙනවා. දැන් කතා කරා ෙට පූ ජනපතිගේ ආරක්ෂකයක්ගේ කතාවක් ඒළඟට පෙළගැස්වා තාජුඩීන්ගේ සිද්ධිය දැන් පෙළගස්වනටහා දන්නේ. රවිරාජ්ගේ කතාව. ඒ රවිරාජ්‍ය කතාවට මතක ඇඩට දිවන පත්තරේද කොයිද තිබුණා අද දිනමින ප්‍රධාන ශ්‍රේෂපාටය බවට ය පත් කර ගෙරතිබෙන්නේ මෙ මේ විදිහටයි. රවිරාජ්ගේ ගාතකයන්ට ගෝටාගෙන් කෝටි පහක්. බුද්ධි අංශ කොස්තාාපල් අබේ රත්න සාක්ෂ දෙමින් කියයි. සිරංජනී කුමාරි වාර්තා කරන්නේ. පන ශික්ගේ හිටපු පාලමේතුමන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සදා හිටපු ආරක්ෂක කලේකම් ගෝටාබගේේ රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක ොදලක් කරුණා පාර්ශ්වයට ලබාදුන් බව බද්ි තොත්තුරු ඒ එකකේ හිටපු පොලිස් කොස්ථාපල් ියනා රච්චගේ අබේරත්න, ොඹ අතරේක මහෂ්ටා තිල්න මගගේ මහතාහ වේ සාක්ෂ දෙමින් සඳහන් කල්ලා තියෙනවා. කතා ගණනාවක් එක දිගට පෙළ ගස්සන්නට සදනාාද. අවේලඟට යමූ සැමත්තුමාගේ ප්‍රකාශයක් ඔපුටා ගන්නට දිවයින පත්තරයට විශේෂ අධිකරණයට විදෙස් මුෘත්තිකයන් ගන්න මංගලගේ අවධානය ලියන්න කීර්තිවර්ණ කුළසූරිය. යුදා අපරාධ චෝදනාපිළිබඳ විමර්ශණයකිරීම සඳහභූ විශේෂ අධිකරණයට විදේශ විනිසුරුවරු වෝහාඩික විශේෂඥායන් පරීක්ෂකයන් සම්බන්ධ කර ගැනීම ගැන අවධානී යොමු කරන බව විදේශඇමති මංගල සමර විරමහතා බෝෂින්න්ට නුවරදී ප්‍රකාශ කරතිබෙනවා. ත් සටහන් පෙළක් කතාරන්න තිනෙන වැඩි දුරවාර්තාත්තක කරැඳදිී සිටින්නේ මේ ෙටිවිරාමය පළාත් අධ්‍යාපන ඇමතිවරයා බොහ වෙලාවට පලාාතේ මහා ඇමතිවරයාමයි. මහයමතට අධ්‍යාපන විශ්‍යාත් බොහෝවිට බාට කෙරෙන්නේ. දැන් මේ ම මේ කතාව කියන් හදාන්න වෙන දෙයක්. ඒ අතරේ මට මතක්කුණේ යම්මහකින් පලාාත්සභාවට ඒ අදාළ වවස්ථාවලින්ම අමාත්‍යදූර හතර කියලා සීම කල්ල නොතිබුණාන. පලාත්ස භාවලත් ඇමතුරු කීියක් ඉඳී දනේද. වෙන කතාවක් මතක් වුණ එක පාටම. ය අතරේ පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් මහයමතුරුන් මධ්‍යහමුවක් පවත්තල එමත් නැත්තාම් මුණගැහිලා සාකච්ඡා කරලා ඔවුන්ගේ විෂේ පිළිබඳව ගැටලු කාරිී තත්ත්යක් පිළි බඳ කතා කලා. එතකොට මධ්‍ය මා්ඩුව අධ්‍යාපන ඇමතිවරයාපලිබඳව විරසකකට මුොලපිරවා. දැන් මධ්‍යමආණ්ඩයේ අධ්‍යාපන අමාත්තරයා ඒ සඳහායේ පාලිමීන්තුවයේදී ප්‍රතිචාරයක් දක්වලා ඒ තියනවා අද දෙනමින පත්තර. විශේවාාර ඇමති එක්ක වැඩ කරන්න බැරිනම් කැමති කෙනෙක් පත්කරගන්න. ස්ර්නාා විජෙක්කෝ නැතුළු පිරිසක් ාර්තා කරන්නේ. වි ාර කැබෙනන ැමතුවරයාසම කටයතු කරග යාමට නොහැනම් පලාත් අධ්‍යාප නැමතුරන් න් ැමති ඇමතුවරෙුත් කරගෙන කටයතු කරන්න . අධ්‍යාපන මාත්‍ය අකිල විරාජ කාරීව සමහතා පර්ලිමින්තුවයේ දී යේ ප්‍රකාශ් කරලාතේෙන. ඔන්න කතාව විෂේා ඇමතියෙක් වැඩ කරන්න බැරි නම් කැමති කෙනෙක් පත් කරගන්න කියලා අධ්‍යාප නෑැමති පලාත් අධ්‍යාපන නෑමතුරන්ට පාලිමින්තුර දිම කියලා ේ. <Shooting up> එක්සත් ජාතිකප පක්ෂයේ යෝජනාවකින් භාරතීය ජනතපක්ෂේයට ජගත් ප්‍රජාතන්ත්‍රවාදී සංගම් සාමාජිකත්තයය. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකත්ය ඉන්දියාවේ භාරතය ජනතාපක්ෂයට ඒ හිමි වුණ කියලා පත්තරේ ලියනවාව ජාත්‍ය අන්තර ප්‍රජාත්‍රවාදී සංගම මේ විායික් කමිටුව ඒ කොළඹද ැස්සු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය කළ යෝජනාවකට අනුව ඉන්දීිය භාරතය ජනතාපක්ෂයේ සාමාජිකත්වය එම සංගමය පිළි අරගෙනති බෙනු. ඇතරේෙන් දැන් අප සෝදානම් වෙනවා ඥානසාර හාම් දුරුවන්ගේ පැත්තට අවධානීමු කරන්නට ඇප ලැබුණ අඋන්වහන්සේට ඇප ලැබීම අනතර උන්වහන්සේ කරන්න යන දෙයක් මේ පත්තරේ තියෙන්නේ. ඥානසාරගිමිගෙන් මුූලි කයිතුවාශකම් පෙත්සම. ලියන්නේ නිල්කම් ඇදගෙදර. මාධවේදී ප්‍රගී තෙක්නැල් ගොඩ මහතාගේ බිරි සන්දයයක්ක් නැල් ගොඩ මහත්මයට බැන වැදුණු බවට කර ලද පැමණිල්ලට අනුව දිගින් දිගටම තමන්ව රක්ෂත බන්ධනාගාර ගත කිරීමෙන් මූලික අයිතිතුවාස්කම් උල්ලගනය බෞවට තීරණය කරන ලෙසිල්ලා. බොදු බලසේනා සංගධානය මහලෙකම් ගල්ගොඩටත්තේ ඥානසාරහිමිය. ඒ ශ්‍රෂ්ාිරණයයට මූලික අයිතිවාස්කම් පෙත්සමක් ගොඩ කරතිෙනවා. පහුගේ නවම්පුර පස්තලස්සක පෝයදවසේ රක්ෂිත බන්ධනාගාරයේදී දහම් වැඩස්ථානක් උන්වහන්සේ. ඉතාකන්දේ සද්ධාතිස් සහාමුදුරුවොත් එක්ක ක්‍රාත්ම ක්‍රමින් ඉන්දැද්ද ඉහලින් ලැබුණු නියෝගියක් එ ඒක නතර කලා කියලා පත්තර වාර්තා කර තිබුණ අපිට එකත් මතක් වුණා ය අතරේදී දිනමින මෙහෙම ලියනුව ඒය ජනාධිපත්තුමා කරපු කතාාවක් බලය බලය සඳහනොව ජනතාවගේ යහපත නිසාභාවිතා කළේ තුයි ජනප්‍රතිකියයි. සමාාජය තුල බොහෝ ප්‍රශ්න ඇතිවන්නේ තමන් ොබැණ වස්තමින් කටයුතු කරන ඇතමොන් නිසා බවත් බලයට පත්වන සේලු දෙනා බලය ඕනෑම මුොහතක තමන්ගෙන් ගිලියාාවමට අවස්ථාව තිබිෙන බවසතමින් කටයතු කළ ුතු බවත් බලය බලය සඳහන්නනොව ජනතාවගේ යහපත සඳහා භාවිතා කළ යුතු බවත් ජනාධිපත්තුම සඳහන් කරා. ජනාධිපතුමා මේ බලය පිළිබඳව මනවදකිවේ කියලා අපි බහල්ලෙමුූ. ෛත්‍ර ිර සංවිධාන ර්ශික ැසවීම යේ පස්වරය කොළම ී පවැතුනේ ජනාධිපති මෛත්‍රී පල සිරි සෙනමතාගේ ප්‍රධහන්නත්වේ. සැම බලය සඳහා නොව බලය සැමවිටම ජනතාවගේ යාප සඳාවීතුයි. බලට පත්වන්න බොහෝ අය අප්‍රසාදයට පත් ෙන්නෙත්. බලය ත අවුරු කර ගැනීම සඳහ පාච්චක බලයට පත්වෙන අයත් සැම විටම හිතනවනම් මේ බලය කොයි මෝතේ හෝ තමන්ට අහිමි වෙනයි කියලා බොහෝ විට වැඩකිරීමේදී ප්‍රශ්න අඩුවෙන මේ අවුරුද්ධක කාලසීමාව තුළ ආණ්ඩුවක්විදිර කළේ මොනවද කියලා නොදක්කට ඇගේ වැදුන නැති වනාට අපි හුඟක් ලබාගත්තේ ඇහැට පේන දට වඩා ඇඟට වදින දට වඩා රටක් ඉස්සර හටගෙනියන් අවශ්‍ය මහා සම්පත්්‍රාශයක් එ අතරේදී ජනාධිපත්තුමා හමුවන කණඩායමක් ගැන පත්තරේ භාර්තා කරලතිය නවා. දෙවයින පත්තරේ එල්ලියන්. බලන්න මෙ අයාතරේ ගෙවීගේ වකවානුව ගොඩක් කතාබහට ලක්ුණු කණ්ඩයමකුත් තිෙන්වාද කියලා. ජනපති පාලුසනදා බෘතිය වේදීන්ගේ සංගමි හමුුවයි සටහන දාය ලංකාපුරුව. ජයේ ෛදරුගේ සංගම ඇතුළ ෘතිය වේදීන්ගේ සංගමේයට අයත් සසාමාජික සංගවිධන වල නියෝජතයන්සා ජනාධිපති මෛත්‍රී පාල සිරිසන මහතා අතර හමුවක් මාර්තු පහල සනිදා ජනාධිපති කාරයයාලේදී පැවත්ති මට කටේතුව ධාතිමෙන. දන්නවා කෙකිවේ. රජයේ වෛද්‍යධෝරන්ගේ සංගමේ ගෙවීගිය වකවානු පුරාම කතා හට ලක් වුණ. අග බැත්තුමාගේ පර්ශවයෙන් සඳහන් කරන දේවල් රජ වෛදදිනල ධරන්ගේ සංගමේ පැත්තිෙන් සඳහ කරන දේවල්. මේ හරහා වැඩිපුර කතාබාට ලක්වුණු රජ වෛදදිනලි ධාරීින්ගේ සංගමේ පාලස්තෙන්දා. ජනපති හමු වනුව කියලා පත්තරේ අර්තා කරනවා ටුතු පහුව. රමත මාර්තු පල අධ්‍ය කතව වන ොකද ළ න්න කියයන්. මාර්තුපහළුවව එක්සත් ජාතික පක්ෂය ජනගඟක් එලියට ගන්නුව කියලා වීදිබස්සනව කියලා කතා කරානයද. ඒකත් මට මතක් වුණා දැවස්සත් එක්කම. එ අතර තුරදී මෙම සටහනක් දිවයින වාර්තා කරනවාද. රාජිතගේ හදවත් සැත්කම ඊයේ සිදු කරයි. උදේශ සංජී වලිය අන්නේ. ෞඛ්‍යැමති වෛද්‍ය රාජ්‍යස නරත් මහතාගේ හදවත් සැත්කම ඊයේ පෙරවරු දාහයට සිංගපූරුවේ රෝහලේදී සිදු කල බව ඒ මහතාගේ පුත් පාර්ලිමේන්තුමන්ත්‍ර චතුර සසිනනාත් මහතා දිවනට ක කියරතියෙනවා ශල්ලකාර්මයෙන් පසු තමපයා ගේ සෞඛ්‍යතත්වේ ඉදිරි දිනගේේපේද සාමාන්‍යතත්වයට පත්වනු ඇැයි සත්කම සිදු කල වෛදූරු පැවසූ බවද ඔු වැඩදුරටත් සඳහන් කල්ලතිේෙනවා. එ අතරේ උපාධාරයෙන් ගැන මතක් කරන්නමේ. ැකයා විඩෛත උපාද්ධාරීෙන් රැකයා දෙන්න කියේලාපාරට බහිනවා විරෝධතා පවත්තනෝ ඒ අතරතුර දිවයින මෙහෙම ලීරතියනවා. මින් පසු උපාද්ධාරීෙන් රාජ්‍යසේවට ගන්නේ පුඩප්පාඩුමත් පමණයි සතහන රනිල් ධර්ම සේනගින්. ි ඉදිරියට රාජ්‍යසේවී අවශ්‍යතා අනුව හඳුනාගම් ලබන තන්තුර, පුරප්පාඩුවලට පමක් උපාද්ධාරීෙන් බඳවා ගැනීමට රජය තීරණය කරලති වෙනවා. එම පුරපාඩුවලට අවශ්‍ය විෂය දැනුමහා කුසලතා සහිත උපාදධාරීින් තරඟ විභාග පතිඵල මත පමණක් එය අනුව රාජ්‍යසේවයට බඳවා ගැනෙන්නු ඇති. වාහන දුම්පරීක්ෂණය ොට මතකද පෞුගගේ ආණ්ඩු කාලයේ මෙහම දුම් පරීක්ෂණයක් දැන්ම දුම්පරීක්ෂණය පාසෙන් ඕනි කෙනා, න ක්‍රමයකින් හරි පහසනුව කියලා ඉදවාස්සල පත්තර වාර්තා කලා ඔබට මතකද යම් යම් තැන්වල අක්‍රමි කතා පිළි බඳව කතා කලාා ඒගැන මතක්කනකොට මාටමී සතහන ඔබට කියන්නට හේතුනක් වාහන දුම්පරිීක්ෂාව ලංගමේච් පවරනවා නිියෝද්්‍යමති අශෝ කබේසිංහ කියන්නේ. අජි තලාකෝන් සහ කුෂාන් සුබසිං හයිලියන්. වාහන දුම් පරීක්ෂාව පෞද්ගලි කායතන දෙකෙන් නිවත් කර ගමනාගමන මණ්ඩලිය ඩිපෝවලට පවරන බව. ප්‍රවාහණ හා සිවිල් ගුවන්සේවා නියෝච්ච ඇමති අශෝකබේසිංහ මහතා ඒඒ පාර්ලිමින්තුවයේ දේ කියනවා. දුම් සාතික නිකුත් කිරීමේ වගකීම පෞද්ගලි කායතන දෙකට පවරාඇතැකි නියෝච් ජමතිතරයා දෙදහස් අටවසරේ. සිට දෙදහස් පහළව දක්වා. මෙම පෞද්ගලි කායතන දෙකවිසින් එම සාතික නිකුත් කිරීමෙන් රුපියල් අටසිය. සූ නවකෝටි හැටහතර ලක්‍ෂය ආදායමක් ලබාගෙන ඇතැයි මේ සදහන්කිරීමක් කර තිනවා කියෙලායි පත්තරේ භර්තා කරන්නේ. සෙල්ලන්ද ගාන වාහන දුම්පරීක්ෂණයක් කරන්නට කේලා. ඒ අතරේදී ඔබ දැකර නැද්ද මහමඟ දුම්දාගෙන යන වාහන මදට දුම් පිටරගෙනයන වාහන තිෙනවනේද. ඒවා දැක්කම ඔබහලා තියෙනවනේද මේවට කෞද්දන්නන්නේ දුම්සාහතකේ දුන්නෙ කියලා ඒක කිය අන්න ඒවවා කෝහමහරි දෝන තත්ත එෙකු තියෙනවා. අතර තුරේදී බත් මාත්ගිල්ල වාහන දුම් පරරික්ෂාව කරගෙන ගා නක්ත්තාාව මත්ගෙවනවා. මේ බලන්න ආතන දෙක්කට පවරල තියෙනවාලු ඔන්න ලබාගෙන තියෙන ආදායම රුපියල් අටසි අසූනාව කෝටි හැටහත්තර ලක්ෂේ කාආදායම සෙල්ලන්දන. මාර ගානක්. ඒ අතරතුර තමයි, වාහන දුම් පරික්ෂාව ලංගමයට පවරනවා කියලා නියෝජ්ජඇමතිවරයෙක් කියලා තියෙන්නේ. අපි ලංකාදීපේ තවත් සටහන්කිීපය එකකට යන්නට ඕනි. යටකලින් තන්තිරි මලයේ පැත්තට යන්න සූදානම්බවෙන්නේ විලච්චයේ පැත්ති කතන්දරයක්, පැනලා පහරදී ලා තියෙනවා පහර දෙන්න අපපු පිරිසාතරෑ. ආකිසු තැනගත්ත දෙන්නෙ කෙටර කියේලා දැවැන්ත චෝදනාවක් කෙල්ල කන්නවා. ට්‍රෆික් යSI කියලා නම් කරලම කියේනවා ඔවුන් හඳුනගන්න පුළුවන් කියේලා. පොලිසිේ වැඩක් මෙන්න. . <somethiday noise> මෙම දර්ශනල දක්වන්නේ ඒ රාත්‍රීය අන්රාධ පර තන්තරි මාලේ වන්නේ හැල පැව ප්‍රදේශය පිහි ිඩයක් ගිනිිගන්නා ආකාරයයි. අසල තිබූ චතර පදදිියක්දේ අවස්ථාවේදී ගිනි තබාති අතර ප්‍රදශවාසින් පවසන්නේ විලච්චිය පොලිසිය මෙම ගිනිතවීමට අනු මලදුන් බවයි. මෙතන ඇපතහපාට බූලියගින් පෙට්‍රල් හ හලා සුදු පාට මි කොල්ලෙක් එකෙහිං ාපු. මෙතනගේ ගින ති ල්ලෙ ම සල් ග යන කියලා විල්ලෙක ගති බුන්න තින්න තිබ යික ද ල ගි පොලස් ටිප් දෙක් නතර කරලා තිබ මෙතන ඇතකට බයිකටක්විතර ම මේ පැත්තරට සියට හනු කියල මගේ අක්ක තා ගෑැකව. පොලිසියේේ දහයයක් හාලක්කතරම හිටිය පොලසියයි පොලසිය දුන්න ලියේ පොලසිය ්‍රපික්ක සයි කිය මනුත්්‍යයව මාවව මෙතන බිමදාගන පාග පාග ගැහුුවමගේ නල බෑගුව. ඒම අවථාවදී තුවාල ලබූ කඩේ හිමිකරුවන හැට පස් ඇති එපුංචිවට අමහතා වට විට විලච්චේ රෝහල ප්‍රතිකරලබනවා. මගේ ඇඟට වීසිරේ පැටල් පොලීසි කට්චය තමයි දුන්නේ චන්දනට. දීප සමීචනයි යයි චන්දනයි දෙන්න තමයි පැටල් වීසිකට. ඒ වීසිකර පවෙලා පැටල් පලියට ගනිිගත්න්න මටේලව ඇවුල ජින්දරයේ ති්‍යපපු ගින්දරයඇවල්ලා. දිය පිබඳව මවස් ාව දීම න්තරිමගේ පොලසි ැනම් දීමට කටයතු කළ බව පපසන ප්‍රතිශ්වාසිං චෝදනා කළේ පොලිසිය ප මිියේ පැත්තුනකට පමන පසුව බවයි. අන්ත්‍ර මේ පොලසියයාාවට පසමක් වැැඳලා කිව. අපිට බදයාගන්්ඩවා දෙන්න මහත්්‍ය පිනමරට පොලසිය න්නෙක් රවා කිය. polis polis . thwa, thんで. අපි ペ. ආරක්ෂාව ඉල්ලන්න පොලිසියෙන්. පොලිසියෙන් ආරක්ෂාව එල්ලවම පොලිසිය කලු උඹලට දෙන්න ආරක්ෂකයෙන් මල්ලග නෑ කියලා. ප්‍රදේශවාශයෙන් රජුව නිර්බීතව චෝදනාව එල්ල කරනවා. ඒ මයි සදහන් කල්ලා තියෙන්නේ සිද්ධිය වෙලා පොලිසියට දැනුවත් තුර කරාම පොිසි ඇල තියෙන පැත්වුණකට පස්සේ. අ ඔක්කොම ඉවරුනාාට පස්සේ පොලිසියෙන්ෙන්නේ හින්දි චිත්‍රපටවල සහර සිංහල තට පටවල ඔක්ොම වයි රුටිකාල්ල ඔක්කොම ගයාට පසේ පොිසි අරන් එෙනවා මාංචකුටම මටඒකත් මතක් වුණා. බෙන්න්න හොයල බලන්න. සමහර දෙවල් යටපත් වෙනවා ටිකකාලයක් ග්‍යාට පස්සේ අමතක නවා මාධ්‍ය උුස්සම තියකං විතරක් පරීක්ෂණ වෙනවා ඒ නි. එක කාලයක් ඒ පිළිබඳව ගිල්ලාව සන් වෙනවා. එනිසා හොඳට ආබෝධයෙන් මේ ගැන බලාගෙන ඉන්න බලමු පරීක්ෂණ ක්‍රියාත්මකනාා කාරයේ චෝදනාව රේජුවම පොලිසිය ටෙල් වෙනවා. අිකට විරාමයයක් ගන්නටයි සෝදානම විරාම නන්න තුරතවත් සහ පලක්සමගින් හමුව. සහල රාවේ සහා රාවනා බලය සංවිධානයේ හාමුදුරුවරු කීපනමක් රක්ෂත බන්ධනාගාර ගත කරලායි සිටින්නේ උන්වහන්සේලා පිළ බඳ පෝතක් ඇවිත්තිබෙනවා ලංකාධදිපත්තරහි වාර්තා කරල තියෙන්නේ. හිරගෙදර හිම්වරු සිව් දෙනෙක් එකවර ලෙඩවී රෝහලි ජයන්ත සමර කෝ්ලියන්. ඕමාගම මහෂ්ටවත් අධිකරණයාාසල කලාකාරි ලෙස හැසරීමේ චෝදනාමත රිිමාණ් භාරයට පත් කරුණු සියල රාවේ හා රාවනා බලයේ ස්වාමීින් වහන්ේ සිවුනමක් එක වරම වැලිකට බඳනාගා රෝහල්ට ඇතුලත් කර ඇැයි එමරෝවාල් ආරච මාර්ගානා භරණය කරනවා. උහන්සේලා පිළි බඳව අවධානීනීව ඇති තොට දැන්න්නේ කව් කියලා සකයක්ක්කබට මත් වෙලා ඇති සමහර දැන්ටමත් දන්නව ඇති. ඒත් නම්ටික තියෙනවාමං ඒටිකත් එම කියන්නම්. බෙසේ රෝහල් ගත කර ඇත්තේ කිරම දේවින්ද බියගම සුසිල පිටිගල දම්මවිනීතහා මදවාගිල ධම්මසාරයාන හිම්බරුන් සිව් දෙනාවෙෙත්ති කියලායි පත්තරේලියන්නේ. එයතරේ පෙත්සමක්. අර ජාතික ගිය ගැයුම සබබන්ධෙන්. ජාතික ගීය දෙමලින් ගැයිීම, ජනපතිට නීතිපතිට එෙහි පෙත්සමක් තිල්නිි දෙසිල්වා රංජන් කටුගම්පල ලියන්නේ. හැට අටවැනි ජාතික නිහසුත්සවේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවටහැනි බවක් මගින් සිය ි යිතිවාසිකම් කඩවී ඇතිබවට ප්‍රශ් කරන්න ඇයිතිදිල්ලා ජනාධිපතති මෛත්‍රී පාල ලසේන මහතාටසා දීතිපතවරයාට ර ඒ ශ්‍රේතාන්ධ කරනය හමේ මූලික අයිතිවාසිකම් ප්‍රත්සමක් ගොුණු කරතිබෙනවා. දැන් පෝහර පිළිබඳව කතාාවක් ආරම්භ කරන්නට හදන්. මේ සදදා ප්‍රාන පිටුවල ක් ේෂ පාටයකොත් ඇතුල් පිටතුුව අතරින් ශ්‍රේෂපාට තුනකුත් තෝරාගන්නට නියීමිතවති බෙනවා. ොලිින් අපි මූ ප්‍රධාන පිටු අතරතියන ශේෂපාටයට. යලට අවශ්‍ය තරම් පහරති බෙනවා. ඇමති රවී කියන්නේ රංජන් කස්තුරලියයන්නේ. දැන්න යන්නේ මාධ්‍ය සදර්ශන කේලත්දිය කියලාතියනවා. ඉදිරි යලකන්නේට අවශ්‍ය වී අවශ්‍ය තරම් ගබඩා සතුව තිබෙන බව බොදල් ඇමති රවී කරුණනායක මහතා කොළඹ දීයේ පැවැති ප්‍රෘත්ති සාකච්ඡාවකදී සඳහන් කරතිබෙනවා. දැන් ඇතුරල් පිටු අතර පොහොට කතාව මේ ආරම්භේ දිවයිනින් යකළ මුල්ලේ පොහරහිගේයක්. වර්තාව නාකයාදනයේ වික්ට. යක්ක්ලළ මුල්ල ප්‍රාදේශයේලේකම් කොට්ටාශෙ, ග්‍රාම සේවාවසම් හතලිස් හතරක ගඩා තේවතු හිමියන්ට එලවලු අගා කරන්නන්ට හා බුලත් වගා කරන්නට තම වගාවන් සඳහා වශ්‍ය පෝර වර්ග. නොමැතිවීම නිසා එම ගොව හමේදිනවල බර්පතල ගැටලූකට මූුණ පාසිටිනවා. ඒ අතර කියනවා. දේශේ කිසිම පහො අලි සලක කිසිදු පෝර වර්ගයක් නොමැති අතර වෙනත් දිනවල පෝර සපය ලද තේකර්මාන්ත ශාලා හිමියන්ද පහර නොමැති බව පවසරන නිෙසා ොවීන්ට තම වගාවන් පාත්තාගෙනයාමට නොහැකි තත්වයකට පත්තලාා තිබෙනවා. ඊලගේ සතහන ලංකාදීපයෙන් ජනපති අගමැති කෘෂි අමති එක්ක පහර සහනාදාාර ගැටලු සසාකච්ඡා කරනවා. ප්‍රකාශ කරණන්නේ කෘෂිකර්ම රාජ්‍ය ඇමතේ, පහොරසාආධාරය සබන්ධ ගොවිීන්ගේ විරෝත්ධ වලදී හෙළවුණ ගැටලුවලට විදුම් ලබාදීමමට ජනාධිපති බෛත්‍රීපාල සිවිසේන මහතා සහ අගමති රනිල් වික්කමසිංහ මහතා සමග කෘෂිකර්ම සංවර්ධ නෑමති ඇදුමින්ද දෙසානායක මහතා හා තම ලැබන සඳදදා විශේෂසාකච්ඡාවක් පවත්තන බව කෘ්ිකර්ම රජ්‍යමති වසන් තලුවියාරේ මහතා මාතල දිශ්‍රය කෘෂිකරර්මකමට රැස්ත්‍රි මතා ඊය කියනවා. පෝරතේෙනවානම් කොතන හරි ැටලුවත්තේෙනවා.හොල බලන්න ප්‍රයෝක්ව ගැටලුව තියෙන්නෙ කොතන්ද කියලා. ඒකට හේතුව මෙන්න මෙහෙම ගොවිජනතාව තහදුරටාත් පාරට බහිර නිසා. පසුගේ රජීස්සමය ලබාදුන් පපුහොර සහනාධාරය යලි එලෙසම ලබාදන්නේ සහ වීවලට සහතික මලක්ල්ලා දෙහෙත්තකණ්ඩිය ප්‍රදේශයේ ගොවින් පිරිසාක මෙම විරදධතාව අද පිරිවරුවේ ආරම්භ කළේ දෙහෙත්තකණඩිය නගරමත්දෙන්. ැන්ට මුවගම දක්වා පාගමන පමණ ගොවන්, පොල නරුව මහිියංගනයේ ප්‍රධන මාගියය මෝගමන ප්‍රදශන අවහිරි කරමින් විරෝධිතාවේ නිර්ත වුණා. ඒහිත්ව පැකීපයක් එම මාර්ගේ ගමහකමන කටයතුලටද බාධ එල්ලනා මාපාල ආන්ඩුව ගොියල දුන්න පොරසසානාතාාරයත් අවෝජ කරලා ගැඩි අවස්තර පත් කල දිනවා වාම පෝරසානාාරය දෙෙට අවරුද්ධක කට පාලෙක විිකමි මහත්යක් දරගේ පරසසානාදර පලලා අම්පරය නගර න්ද්‍රවර පත්නවා හැයි මන්ද්‍රවරුට මේ සේ කලාේ ජීවත්න දී ජනතාවගේ ප්‍රශ්නේ මේේක ට දැල්න පට මුල් නායකෙක්කවවා ගොයිපුතෙක් කියලා ඒ ගොයි පුතාවත් දන්න නෑම ගොවියන්ට වලා ඉර නමග ඒ පුුටුවලින් ව දක ප . ඇ ග ුව ම රුිය හර දන හන් හ . වහගහන්ඩ වෙලා ය අන්තස්සරණ වෙලා තියනවා කියලා ඔවුඩ් කියනවා. මිට කලින් පොළොන්නරුව එක්තර අස්ථානයකින් ගොවි ජනතාව දහස්කරනින් පාරට බැහල එක පෙළට කූබිට ඇලබගේ විරෝොත්තාවට පැමි ආකාරය ඔබට මතක ඇති ඔබට දක්නට ඇති. එදකොට දේශපාලටඥයා මේ සඳහා. ිනමින් මදිහත්වවෙන්නට ඕනි මේ අයට සිදුවති වෙනසා ධාර්ණය වෙනුවෙන්. ඒ අතරේ ලංකාදීපය තවත් තැනක මෙන්න සටහනක් තියෙනවා මේක රජය අවධානයට රජේ පොහොර මෙට්‍රික්ටොන් පනස්දාසක් සමාගමකට වෙකුණලා දබුල්ල ගොවි සංවිධානය කියන්නේ මාතලේ සෝමරත්න ලියන්නේ ලකන්ද පේට රජයේ පහොර ගබඩාවෙන් ගොවන් සඳහ නිකුත් කරන රසායිනික පෝහ ම මෙට්‍රික්ටොන් ැනස්දාසක් පමන සමාගම් පහක් නමින් එකම සමාගමක් සි ිලදීගතිවෙන බව ත ්‍රික් ේකාම්කාරයා ද ඒ පැවැවති ෘෂිකරම දිස්්‍රක් ෂ ර කමට සේදී හෙළ වෙලා. මෙන්න මෙන තත්තයයි රජයේ පහ මෙට්‍රික්න් පනස්දාසක් සමාගම කටවි කුණලා. එකම සමාගමක් නම් පහකින් අරගෙනතිෙනවකි තමයි චෝදනාව එල් වෙලාති. යතර තාත්කාරණා කපකට අමු නවස්සී ලන්ත අගමැතිවරයාගේ තෙදින සුයිලංකාණිල සංචාරය. රටේ නැතිවීගිය පජාතන්ත්‍රවාදය යහපාල් නාණ්ඩු හරහා සවිමත් කරමින් යළි තහවුරු කරනවා. අගමැති රනිල් වික්මසිංහ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ විදා එක්කමට ලස්සේදී කියනවා. එම ජා්‍යන්තර කබුටු ඇැස්වීමට සහභාග වුණා අහි සභාපති නවස්සීලන්තාාගමැති ජෝන් කී ඕ කියපු කතාවකුත් පත්තරේ වාර්තා කරල තියෙනවා ගතවුණු මාස දුලහි අගමැතිගේ නායකත්තය, ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන ප්‍රජාතන්තවාදී පෙරලිය ප්‍රසංසනීයයි කියලායි ඔවු සඳහන් කල් ලතියෙන්නේ. දැන් මගේ හැරීම ඔබත් එක්ක ඒක අබද්ධ විපක්ෂයේ පැත්තට. ඒක බද්ධ විපක්ෂයේ ඉල්ලීම් ගණනාවක් ඉල්ලවා ඒ අතරේදී. පාර්ණමින්තුයේ ස්වාධීනවීමට ඉල්ලපු ඉල්ලිීම ඇරන්න අනත් තිල්ලිම් සයට අනුවක් ලබා දුන්න කියලා සඳහන් වනා. ඒතරේ දේතුට අරෙල්ලිම සෙල්ල ඉල්ලියමක් නවෙේ ලේසිෙන් අමත කරන්න පුළුව ඉල්ලිමකුත් නවෙේ එල්ිට නොකොත් පාර්ිමින්වේ අඩකට ේතුවලට කලබල ඇත්වේ කියකිලයි ඕන් සඳහන් කළේ. හැබැයි එල්ලිමිටු නේ නෑ ලදදයන් සෑමකට පත් වනා. ඒ කාටුන් නැඳල තිබුණ කටවල්තිික වහලා ප්ලාස්ටර්දාලා ඒක අබද්ධ පක්ෂයායගේ. හද වැැව්වාධ කියල ප්‍රශ්නයක් කීියාව එය අතරේ ඊයේ මාධ්‍ය හමුවක් ෝන් පැත්තුව එකම පක්ෂයාය මත දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩියේනෙහැ. කෞ දෙ කියයන්න පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන් දළුදගමගේ කියන්නේ අන්ු බාලසූරයා ඉලියන් ලක්කානිදහස්ක්ෂය ක කඩී නැති බවත් එකමදේ එකම පක්ෂේසිටිනායල් මත දෙකක් ධරමින් පිරිසක් ආණ්ඩුවටෙක්ව පිරිසක් විපක්ෂය කාර්ාරයයටුකිරීම පමණක් බවත් පාලිමේන්තුමන්ත්‍රී මහින්දානන් දරුත්්ගමගේ මහතා සඳහන් කරනවා. ඊීල වීගෙනය අනවද මෙල්ල වීගෙනය අනවාද ඒ මත් ප්‍රශ්නයක් ඔබට නැගේ අපි ප්‍රශ්නයයට උත්තර බලාගෙනමු. එය අතරේ නියෝජ්ජ අමාතවරෙක් මධ්‍යහාම කීපයක් පාත්තලා චෝදනා ගණනාවක් ඇල්ල කරමින් ඉන්නවා ඒ චෝදනාබලට ඒ පාර්ෂභ වරින් වර ප්‍රතිචාර දක්වමඉන්න ඉන්නවා යමු එතැන්ට මහින්ද ගං්ඥාණාවරට සවිකරන සුපිරිකාමරයක් ඇනුම් කළ කතාව අසත්්‍යයක් හිට පු ජනපති මාධ්‍යයකෙන් නිවේදනයක් बुजनादीपति महिंद राज्य पक्ष महाता तमानගේ भाविततेय संधा गवानञनाभले सविकल है कि प्रभु परिवर्तन कट्टरයක් अएमेरिकाबंड एनूम करते भू बाटे नियोजच मात्र्य राजन रावणय के महाता करति प्रकाशे संपूर्ण सत्यයක් बाव महिंद राज्यपक्ष महाताගේ माद देख के निवेदिन न कोुत् करन क्या सि नन्वा. බලන්න කැමතිදේ කතාව නියෝච්ජාමාත්‍යය රංජන් ්‍රාමණයක මහතා කරපු චෝදනාව පබළමුුව බලමු ඒට ප්‍රතිචාර දෙවනුව බලමු අනතුරුව බලන්න දෙේකුත් තිේෙනවා. වශී කරන ගුලි තියාගෙන හිටපුූ කෙනෙක් පිළිබඳවත් කතාවක් රංජන් ්‍රාමණයක නියෝජ් ජමාත්තවරයා කියලා තිබුණා. වශීකරන ගුලි කැන ඒ සඳහා ප්‍රතිචාරයෙකුත්. ඒ විමල්බීර්වංශමන්ත්‍රයවරයා එල්ල කලා ප්‍රතිචාරයක් දැක්වුවා මේ දෙකම එකවට බලන්න. මේතියෙන්නේ හිටපු ජනාධිපත්තුමා ෆ්ලයිට් එකට හයිකරන්ඩ ගිය ඇඳක් නානකාම්මරයක් සහිත සුපිරි ආම් පන්නේේ. වෙදැක් කුත් කරමින් හිට පුජනාධීපති මහිද රජපක්ෂ මතාාවගේ මාධිකගේ සහන් කලේ, අදාල්ල කට්ටලේ යප සමාගමෙන් ගවන්නා ඇනුම් කිරමේද නොමල බදන තිිනයක් ලෙසඇතුත් කරතිබූ බවයි. තිිලනේ වෙනුවට ගනුම්කරට මුදලක් ලබාගතන හැකි වද, එම නිවතනෙන් අදධරනය කරති බවා ශ්‍රලං යාලන් ගානයාන සම නමි ලැබ මෙම ප්‍රබූ පරිවර්තන කට්ටලේ ඇනුම අවලංග කිරීමරන හැකියි පැපසීම, සවාධ්‍ය කරුණක් වාප පෙන් දන මාධදකගේ පවසන්නේ. විුම්ල වගන්ති පෙන්වා ඇනුව ප්‍රතික්ෂප නොකර ඒ යහපාන බලවතුන්ගේ භාවිතයට ගැනීමේ සූදානමක් ඇති බවයි. එයන අදාල ප්‍රභූ පරිවර්තන කට්ටලේත්මආඩු ප්‍රතික්ෂ කරන බටත් ඒය වහම එඒබස්සාමාගම හරවායාවන බවට වගබලා ගැනීමත් සල දෙශ ප්‍රේමෙන්න්ගේ වගකීමක් බවද එම නිවේදන දක්වාති බෙනවා. මහත ම සම්න්ධය රජ ්‍රාණයක මහතාකල පශයකට පරලමින්තු මන්්‍ර ම විවශ හතාද අද පැවති ප්‍රතිසාච්වකද ප්‍රතිචර දක්වා. කොඉන්නමහර වයසක කාන්තාවන් සතුටු කරන්න පිමි ගනිකාාව හැට. වැගරපු මහතුර දැන් දශපාන ඇවි. ඒ පිරිි නිකාවන් හිතනවා දේශාලනත් ඒ ව නා ගක් කිය. අපිට මන්න වුහරිත් සතර්පන කර හැ ඒ පිරිම නිකාව හැට වැඩකරපු ඉතිහාසයක් තියෙන මහත්තුරුට කියන්න කැමති නිග හුල්ලන හුල්ලනො කිය මනිසුන් ලුවට වසුරුහෙල නැව ට වැඩක් කල පෙන්න්න. ඇත්තම මට පේෙත් ඔහො තාම කරන්නේ ඒ ෘතිය තමයි ෘතියක් පිළිබඳව කතන් දරයක් කිවවා. ඒකට ප්‍රතිචාර කොහොම ඒද. අප ඒ ගැන බලාාගෙනනිඉදලා යාමු ලංකාදී පත්තරයට. යාපන සර්සවි ආචාරධර්ම පද්්‍යෙතියට සෙසු විරෝධය. රැවුල කොන්්ඩේ කැපේීම සාරයදීම වන්නේ රෝමේෂ් මදුෂංක වර්තා කරන්නේ. යාපන විශ්‍රද්‍යාලයේ පාලන අධිකාරය විසින් එහහි සෙසුන්ට පැවීමට අන නවාචාරධර්ම පද්්‍යතියට විරෝධය පාන බව සර්සවී සෙසු සංගම් කියාසිටෙනවා. යපනයේ සරවයේ පාලනාධිකාරියක් කියයාසිටින්නේ සිසුන්ගේ ඇඳුම් පැරදුම් කෝඩේ හර ඇවුල බෑම යනදේ සුන්ගේ සංස්කෘතියට අනුව සිදුවයුතු බවයි. කොන්්ඩේ ස්කැපීම සාරිය ඇඳීමම මෝලික් කරගෙන ගැටලුවක් මතුවයට හැඩක් පේන්න තියෙන්නේ. විදෙශවාර්තා සඳහාදඋපටතා ගන්නේ ලංකාදීපෙන් ලෝවැටා. ඇමරිකාවේ වෙඩි තැබීමකින් හතරදිනෙක් මරුට තිස්දිිනෙක් රෝහලේ. ඇමරිකා කම්මහලක ඒ සතුදන් වෙඩි තැබීමකින් සිව්ධනෙක් ජවිතක්ෂයට පත් වුණා. ල් ලබා රහල් ගතකළ ගන තිස්දිනෙක් යැයි සඳහන් කිරීමක් වෙනවා. තුවල්කරුවන්ට ප්‍රතිකාරලබාදුන් අවස්ථාවක් තමයි චාරුපය දකින්නේ වගේම තනි චාරපයක් වම්පසති නොනෙද බොලිල්ම. වැඩික්කරු සෙඩ්්‍රික් ෆෝඩ් තමයි ඒසිටින්නේ අතර තවත් වාර්තාාවක්තියෙනවා ෆස්බුක් නිර්මාතරූ සකබර්ගට පැ් විසිහතරක්පුරා විශේෂ ආරක්ෂාබක්. ෆස්බක් ජාලයේ නිර්මාතරූ ඇමරිකන් ජාතික මක්කබර්ගට. අයිෙත් ඉස්ලාමික් ස්ටේට් ්‍රස්තවාදීන්ගේ තර්ජනල්ලවී මනිසා ඕුට පැවිසි අතර පුරාම විශේෂ ආරක්ෂාවකින් වන බව විදිස් පවත්යබා ඒ වාර්තා කනවා ඉතාදාල චාරූපෙකුත්තුට දැකබලා ගන්න පුුවන්මලැබෙනවා. අවි දැංෙට රාමිකටයන්නට සූදානම්වෙන්නේ කටුන් පෙළ බලන්ට තිෙන්නේ අතේ අදූද ඇසන ජනාධිපතිය මෛත්‍රී පාලෙසර සේන හතා විදෙස් ගත වෙලත් බෙනවා ගුවන්තතු පලාාරංච ර්ග සධහන් කරන්නේ සිංගපපුරුව බලා ජනාධිපතිවරයා පිටත්ත ගේ බයි. මේ කෙටිවිරාමයක් මාලු අල්ලනුව කියලා අධිවරය පිරිසක් මෝදඩයමක ගිහිල්ල කියලා කතන්දරයක් තේවා එදකොට අර මොකද්ද ගහට නැඟපු කෙනාටත් කියන්න කාරණාවක් තිබුණ වගේ ඒ දීවරුවය මොනවා කියයිද. කාටුන්ෙක් ඒ ගැන සඳහන් වෙනවා. අපි අද ආරම්භ කරන්නේ දිනමින පත්තරේ බාහුගේ අන්ජනුම කාටුන්නකෙන්.ඉසල පුවතහාලඉන්න. මෙන්න පුවතක්. මාලුල්ල මුවෙන් ලුණු ගභේරදීව්‍ර යෝක්ති දෙනෙක් මුව දඩේමේ. ඒ කාල බාහු කියනවා මාලුව කිව්වලුනේ ඇමට දඩමස්සෝන කියලා? මාලු එහෙමයි කියලා තියෙන්නේ. එය අතරේදී අර ජාතික ගීය පිළිබඳව කතන්දර කීපයක් අද එලියට ආබ එය අතරේ ජාතික ගී දෙමලෙන් ගෑීමට එෙරේව පෙත්සම කොත්ති දිරිපත්තල තිෙනවා මේ ඒගැන කවයක්. තලන්ගේ අනේද කියන්නේ ලංකාදීපෙන්. දෙමල දෙවවරු හොඳ වඩේ තෝසෙත් හොඳ අබ්බුකමට අරගන්න දෙමල ගෑනුත් හොඳය ඒත් ජාතික ගීය වැනිවූ ජාතික දදය දෙමළ නුත්ගයන විට හැදෙනු ඇයි හිස්ස රදය. කතන්දරයක් කහලතිෙන්නේ. අපි දැන් කතා කරට අදනන්නේ ජනතා වික්ති පෙර මුොඩ පිළිබඳව. ජනතා විමුක්ති ප්‍රමුණේ හිටපු වංශර දෙන්නම ැන් ජයු ප හැරදාලාගේල්ලතියෙන්නේ. අඩුමමාල සහෝදරයක් මැත කියපු කතා අක්ෙක් ඇඳු කාටුන් එකක් ලංකාදී පේ පංක ජරුවීන්දගේ සරදන්. දේශපාලකතුමා කියනවා පක්ෂය හැරගයායට අනුට කතා කරනවා. ොට සරදම් මහනවා මොනවංශේන වටද අනුරකැමතිී. අභිත්තහනවා මොනවංශේන වටද අනුර කැමතියි, සෝමවංශයන වටද වීරවංශයනටද අන්්‍රකුමාර කැමැති කියලා ඔබ දන්නවා ඇති. ඒ අතරේ ෆයිල් ගෙන කතන්දරයයක් කේදාස්සනයටට ජනාධිපත්තුමා ජනාධිපති කාලකිවේ ෆයිල් මල් ලඟතයෙනවා කියලා ඒක ඇතන්දරය ආයිත් ඇදි ලැවිල් ලංකාදීපේ දස හපවලානගේ ස්වාරිස්. දැන් කවු්ද කියන්නේ. අගමැත්තුමා කියනොවා දැන් බංගාව ෆයිල් තියෙනවා කියලා. දකු ිදගෙන ටප ප නාාධපති මහින්ද ස්වාරිස්්ිකයෙනවා මල් ලගත් තිබුණා බං ඒ කාලේ තමන් ලගත් ෆයිල් තිබුණ කිය ලයි කියන්නේ. යක්ෂයින් වැැඳගෙන වැඩගත්තු කතා අපේ ඉතිහාසේ ඕනෑ තරන්තයනවා. ඩ මතක ඇති. ඒ අතරේදී අපේ ඒගැෙන මතක් කරන්න නෙවෙයි කාටුන් එකක්තියෙනවා බලන්න අයි හදන්නේ. දිවයින පත්තරයිදු පුටාගන්නේ උදේ විමලිස් සිරගේ කාටුන් එක. කෞද මේ බෙරවයමින් යක්ෂයන්ගෙන් වැඩගන්න සෞදා නම්වෙන්නේ. අගමැති රනිල් වික්‍රම සිංහම හතා. එතකොට වෙස්මූුණ දාගෙන මේ කවු දෙෙන්නේ ඉන්නේ. ගිනි සිලුවක් කතේ තියෙනවා ගිනිසිලුව කාගේ සංකේතයේද. ගිනිසිලුවනන් සරත් පොන්සැක අගේ සංකේතය එදකොට වෙස්මූන අදාගෙන බැඳගෙන වැඩගන්නේ සරත්ෆොන්සෙක් අගෙන්ද අගමැති රනිල් වික්්‍රම සිංහ. අපි පොහරගෙන කතන්දරයක් යන්නේ ගොඩක් කතා කලාන්නේෙ කාට උන්නෙක්කුත් බල්ලමමේ නිසා දෙවයින පත්තරයට යන්නේ ජයේ වික්‍රමගේ ෆේක්බුක් මෙන්න. අණඩුවේ පහොර සනාධාර ක්‍රමයට උද්ඝෝෂණය කරන්නේ මෝඩි නේ දෙසල් වික්‍රමගේ අංකල් ලහන්න දේශපාලකතුමාගින්. ඇයි බං එහෙම කිව්ේ. ඒ මුදලින් හිීන් අඩියකුත් ගහලා ගෙදරට අඩු වැඩියත් තරන්යන්න පුළුවන් යාගේට සෑල්. ල් ඉටිකාරගේයට හින් අඩිය අග හණඬ කියලායි වික්‍රමගේ අංකල් යෝජනා කල්ලා තියෙන්නේ. ඊළඟට සාගගිය කණඩා යම් පිළිබඳව චෝදනා එල්ල වෙනවා ගැලපෙන් නැති නැත්තන් ආදාල නුවන අදග්‍යා කියලා චෝදනා අ එල්ල වුණන ඒකත් මතක් කල්ල ලන්න මේ කාටුන් එක ලංකා අදීපේ තලන්ගේ ඒතුමා මෙන්න ඒතුමා සිරාව එක්කගෙන ඇවිල්ල තියෙනවා දෑස්සිරි ජයස්සෙක් කන ක්‍රේඩායමතුමා මුණ ගෑහන්නට. ඇවිල්ලා සිරාව පෙන්නලා ඒතුමා කියනවා ඊළඟ සාක්ගුල්ලට හැත්ත බුරුත්ත දැක්කං යනකොට අපේ මේ සිරාගෙනමත් ලිස්තකට ලියලදා පම්මචං දෑසියාන හැ ඊට පසේ එක පාටම සිරා කියනෝ ඇයිස මාතන්ද ඩ්‍රයිවර් පොරක්නේ ලාන්ට ඒතුමාකනවා පුළුවන්න්නම් මුගේ පවුලගෙනමත් රංගවන්න බලපංහුන්දේ කියලා ඒ තරං අ එක්කගෙන යන්න පුළුවන්ද ඒ අතරේ බෙම්පිය අමුණග හැන්නාපු ඇම තිකවුද මෙන්න ඉන්න අය ඇමති දෙවෙයිනේ තරස්රෙන්ගෙන් බෙම්පියාකාටු එක දිසානාය කැඇමත්තුමා ඇවිල්ලයිඉන්නේ. ඇවිල්ලා බෙම්පියට කියනවා දන්නවද බෙම්පියු. මැති ඇමතින් පවා විවේචනය කරන්න ජනපති පූර්ණ නිදස දුඩා කියලා. එක පාට්ටම බෙම්පියා පොඩිකමට කියනවා. ඉස්සර රජවාසල්ට අන්දරේටත් රජතුමා ඔහොම කියලා තිබුණ කියලා. ඒ අහලා හතිදාගෙන දුවගෙන යනවා Sස්B ඇමත්තුමා. ඉළඟෙට ඩිලාන් පෙඩේරා රාජ්‍ය ඇමත්තුමා, පක්ෂ තීන්දුවක් පෙන්න්නනවා දැන් ඒකා බද්ධ විපක්ෂයට පක්ෂේ තිීන්ද ඒකා බද්ද විපක්ෂයට ඩිලාන් පෙර පෙන් අද්දිී ඒ පක්ෂේ පැත්තෙන් ඩිලාන්ටමකද පෙන්න්නන්නේ මට ඒ පෙන්නන දේ ගැන කියන්න බෑ එනිසා බලන්න කාටඋන් එක ලංකාදීපේ දස්සගේ කාටුන්න්නේෙ කවස්සානයට. ඒක බද විපක්ෂයටඇල්ල මතක් කල්ල පෙන්ඩනව ඩිලාන් පෙරා පක්ෂ තීන්දුව මෙන්න හොඳට බලන්න කාටුන් එක තීවිකට ඇහැදාලා. ඒ අතරි පක්ෂ තීන්දුව පෙන්ඩපු ඩිලාන්ට. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මොකක් දෙකක් පෙන්න්න නෝ. දැක්කල්ද. අපි හමියමු මේක පුදුම ලෝකයක් සමගින්.